අනිවාර්ය නිවාඩුවවා සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටියේ මහතාට එරෙහිව රංජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ අත්හිටුවන ලෙස අභ්‍යාචන අධිකරණය අද අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. හඬපට සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කෙරුණු පිළපිටියේ මහතා ගුණකල රීඩ් පෙත්සමක් සලකා බලමින් නියෝගය නිකුත් කළ අතර පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරුණා. එතෙක් පිළපිටියේ මහතාට එරෙහිව කිසිඳු ඉදිරි නීතිමය පියවරක් නොගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට නියෝග කළ අභ්‍යාචන අධිකරණය පෙත්සමට අදාළව කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට සහ වැඩබලන පොලිස්පතිවරයාට නොතිස් ද නිකුත් කළා. දමුල්ලේ පවතින උග්‍ර පොහොර හිඟය පිළිබඳව සුවා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා ඒ පස්වරුවේ දමුල්ලේ රජයේ පොහොර ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පොහොර හිඟයක් මවනවා බොරුවට. දැන් ලොරි ඇවිල්ලා දැන් දවස් එකමාරක් මේ ලොරි පොහොර බාන්නේ. ඇයි බාන්නේ නැත්තේ මේ වටේ ආව නේද බාන්න ඕනේ. ගබඩාව විවෘත කිරීමේදී එය සම්පූර්ණයෙන්ම පොහොර වලින් පිරී ඇති අයුරු නිරීක්ෂණය වූ අතර පොහොර හිඟය නිර්මාණය කළ රාජ්‍ය නිලධාරීන් විරුද්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ආණ්ඩුකාරවරයා හිදී සඳහන් කළේ. මේ අතරේම ගබඩාවේ තිබූ පොහොර අද ගොවින්ට බෙදා දෙනු ලැබුව අතර එක් ගොවියෙකුට පොහොර මිට දෙක බැගින් හිමි වුණා. දවස් ගානක් අපි අර කඩවල පොලිම හිටිය ගන්න විදියක් නැහැ. පොලිම ළඟටනකොට පොහොර නැහැ. පවුල් 48කට රුපියල් 5000 සිදීම නම් නොලැබෙනු බව පවසමින් දෙමළගලු ගොවීන් දෙදෙනෙකු සමෘද්ධි කාර්යාලයේ වහලී මතර නැග අද විරෝධතාවයක නිරත වුණා. ආ තමලා! බැලුවා තම්මා බැලලා! නැති ඉඳ තමයි ඉතින් ඇත්තනේ කියන්නේ 5000 දුන්නේ නැනේ. ඔවුන් විසර ගියේ හෙට දිනේ විසඳුමක් ලබා දෙන බවට දෙමළගල ප්‍රදේශීය ලේකම් කාර්යාලය ලබා දුන් පොරොන්දු වෙන පසුයි. Thank you.